කර්මාන්ත හා ව්‍යවසායකත්වක සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නිති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග බේසිංහ ගියා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සහ මැණික් සරණාභරණ අධිකාරියේ මේ නිරීක්ෂණ චාරිකාවල. මේ දෙන්නම දෙකටම ගියාද කියලා දන්නේ නැහැ. මේ දෙන්නම සහභාගී වුණා කොහොම හරි. එතකොට හතර තියෙන්නේ අර මැණික් සරණාභරණ එකේ කතා කරද්දී ඔහු මේ රසවත් දෙයක් කරනවා. ඉතින් ඔහු ඉතින් මේ දේසි ආචික මැණික් මල්ල ගැන අහනවා. එහෙම එකක් වෙනවා. දේසි ආචික මැණික් මල්ල තියනවද? ඒ කියන්නේ මැණික් මලු තියනවද කියලා අහනවා. ඉතින් ඒක අර එච්චරම විහිළු එච්චරම පත් වෙන්නේ නැහැ. කියනවා මැණික් මේ මලු තියෙන්නේ වෙන පැත්තක. අපි මේ අපේ මේ අංශේ වෙන එකක් වගේ උත්තරයක් ලැබෙන්නේ. සහ ඔහු කියනවා මේ අර ලංකාවේ ලොකුම අර මැණික තියෙන රටේම නායකන්ද ගෙවන්න පුළුවන් කියලා ඒක කෝ කියලා අහනවා. ඊට පස්සේ හඳුන්නෙත් මේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට ගියාම එතනදී ඔහු කියන කතාවේදී ඔහු කියනවා මේකේ සභාපතිකම ගන්න මේ මෙතන එනවා කියවම සභාපතිකම ගන්න මේ ඉදිරිපත් වුණා විශාල පිරිසක් විශාල ඉල්ලුම්මාව. මොකද මෙතන මෙතන මේ විෂය පිළිබඳ සම්බන්ධතාව තියෙන අය මන් දුන්නේ අපි දෙන්නේ නැහැ කාටවත්. මොකද මේකේ මේ සුදුසුකමක් නොකුම නුසුදුසුකම තමයි මේතන ඉල්ලන එක කියලා. හැබැයි ඒ කතාවම ගත්තම ඔහුගේ කතාව ෆ්‍රේම් වෙලා තිබුණ දිර අර වාක්‍ය කපලා ගත්තොත් ලොකුම සුදුසුකම යම් තනතුරක් ඉල්ලන එක කියලා තමයි පේන්නේ. ඒක එහෙ කියන්නේ ඔහු කිව්වම වියුක්තව ගත්තොත් කියන සන්දර්භයෙන් එළියට දාලා කිව්වොත් එහෙම මොකක් හරි තැනක තනතුරක් ඉල්ලුවාම ඒක නුසුදුසුකමක් කියලා. එහෙනම් ජනාධිපතිකම ඉල්ලපු නිසා අනුරත් නුසුදුසුයි. ඒ කියන්නේ ඉල්ලන නිසාම නුසුදුසුයි වගේ එකක් කියන්න ඔහු ඒ කියන්නේ මේ අදහස් කරේ. ඔහු අදහස් කරේ මේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වගේ තැන්වල ඔහොම තමයි. ඔය වගේ ආයතන සභාපතිකම් ඉල්ල එනවා. ඇත්තටම ඉල්ලන උන්ට දෙන්න හොඳ නැහැ තමයි. ඒකෙදි ඔහු නිවැරදි. නමුත් අර ඒක සන්දර්භෙම පිටට ගත්ත ගමන් කාට හරි දෙන්න පුළුවන්. ඉතින් අනුරත් ඉල්ලුවානේ ජනාධිපතිකම. ඔබ ඉල්ලුවානේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම නේද? ඉල්ලුවානම් හොඳ නැත්තම් ආණ්ඩුවේ ඉල්ලපු එක වැරදීනේ වගේ වෙනත් අර්ථකථන වලට යන්න ඉඩ තියෙන ප්‍රකාශයක් ඔහුගෙන් උනේ. නමුත් ඔහු අදහස් කළේ මම කිව්වා වගේ මේ සමහර ආයතනවල ඔය ඉල්ලන් එන අයට දෙන්න හොඳ නැහැ සභාපතිකම්. වෙන යටි අරමුණු තියාගෙන තමයි ඕවා දෙන්නේ. ඉතින් වෙන අපේක්ෂාවන් තියෙන ක්ෂේත්‍රයට සම්බන්ධ අය. නමුත් ඔහුගේ ප්‍රකාශයේ තියෙන පරස්පර උත්ප්‍රාස ජනක තැන තමයි හාන්ස් විජේසූරියට ඩිජිටල් කර්මාන්තේ පඩියකුත් නොගෙවා. දැන් සාමාන්‍ය මිනිස්සු අගය කරනවා හාන්ස් හොඳි හොඳ මහත්තෙක් පඩියකුත් ගන්න නැතුව ආවනේ කියලා. නමුත් තර්කානුකූලව බලන මිනිස්සෙක්ට තියෙන ප්‍රශ්නේ හාන්ස් ආණ්ඩුවේ පඩිය ගන්න නැත්තම් කොහෙන්ද මෙයා පඩිය ගන්නෙ? කොහෙන්ද මේ වගේ අය නඩත්තු කරන්න ලේසි නෑ. ඒගොල්ලෝගේ ජීවන ශෛලිය ඒ ස්ටයිල් එක ඒවත් එක්ක කොහෙන්ද පඩිය ගන්නෙ? නැත්තම් මොකද්ද ඉන්ට්‍රෙස්ට් එක? මොකද්ද ලැබෙන්නේ? මොකද ඔහු ඉතාම ප්‍රකටයි ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දුන්න කෙනෙක්. ආර්ථික මොකද්ද කොළඹ මොකද වරාය නගරේ පෝට් සිටි එකේ මේ බෝඩ් එකේ ඉඳපු කෙනෙක් සහ වාණිජ මණ්ඩලයේ ඉඳපු කෙනෙක් වෙන ඉන්ට්‍රෙස්ට් නියෝජනය කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි හොට තියෙන අනෙක් කතාව මේ තාජුඩින් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනවලදී ඒ හරි ඩීටේල් දෙන්න නැතුව ඩයලොග් එකට මේ කරපු සහ ඩයලොග් එකේ ප්‍රැක්ටිසස් ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කම්කරු ප්‍රැක්ටිසස් සහ අනෙක් දේවල්. ඉතින් වැඩිදුර හාන්ස් ගැන කතා කරනවා. නමුත් මෙතන කතාව තමයි හාන්ස් ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවනේ. ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කෙනෙක්ට අමාත්‍යංශ ලේකම්කම දීලා තියෙනවා. හඳුන්ගේකේ නෙමෙයි. හඳුන් කියනවා තමන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට සභාපතිකමට ශේෂ්ත්‍රේ වෙන ඉන්ට්‍රෙස්ට් තියෙන අය ආවා තමන් සභාපතිකම දුන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම අගය කළ යුතු තත්වයක්. නමුත් මෙතන වෙන කතාවකට අපිට මේක ගෙනියන්න ඕනේ. වෙන පැත්තකට මේ කතන්දරය ගෙනියන්න ඕනේ තමයි. දැන් ඔහු කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා කියන්නේ ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ශේෂ්ත්‍රේ ගොඩනංගනවා කියලා. බැලූ බැලමට ඉතින් ඇමතිලා ගියාම ඔය වගේ කතා කියනවනේ නේද? තවත් එක කතාවක්. නමුත් මේක ඊට වඩා එහා ගිය තීරණාත්මක දෙයක්. ඔබ දැක්කනම් අපි ෆලෝ කරා නම් පසුගිය දවස්වල අපි channel 19 එකේ podcast වල සහ නොයෙකුත් තැන්වල කතා කරද්දී මම නිතර කියපු කාරණයක්. ඒක මම හිතලුවක් විදිහට කියපු දෙයක් නෙමෙයි. අපි කරන අලද අධ්‍යයනයන් මත කියන දෙයක්. කර්මාන්ත මේ විෂය හඳුන්ගේ විෂය සහ චතුරංග බේසිංගගේ විෂය තීරණාත්මකයි. රටේ ආර්ථිකයට තීරණාත්මකයි. ඉතින් ඒක එහෙම තිබියදී මම කතාව තව තැනකින් තව දෙයක් මේකට කතාවට ගෙනල්ලා සම්බන්ධ කරන්න. ඒ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය ඇමති අධිපති ආචාර්ය W.A. විජේවර්ධන අප මිත්‍ර විද්වතා ලියපු කාරණයක්. ඇත්තටම ඔහු ලියපු දේවල් අපි කියවුවා පසුගිය කාලයක්. නමුත් ඔහුව උපුටා දැක්වීම අපෙන් වෙන්නේ අඩුවෙන්. අපි ඉතින් අපි දේශපාලන ආර්ථික කතා කියද්දී අපිට බොහෝ විට ඔහුව උපුටා දැක්වෙන්නේ අඩුවෙන්. නමුත් ඔහුගේ කාරණ හැම වෙලාවෙම අපි ෆලෝ කරන විතරක් නෙමෙයි, ඔහු සාමාන්‍යයෙන් ආර්ථිකය පිළිබඳ විද්වතෙක් විදිහට ගැඹුරු දේවල් ඔය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන පොතක් ලිව්වා රනිල් නොමික්ස් කියලා. ඉතාම වැදගත් එකක්. ප්‍රශ්න සහ උත්තර විදිහට ඉතින් ඔහු සාමාන්‍ය අපි කියන්නේ ලිබරල් ආර්ථික විද්වතෙක් කියලා. ඉතින් ලිබරල් ආර්ථික විද්වතෙක් ඔහු ආර්ථිකය පිළිබඳ විෂයේ විප්ලවකාරෙක් නෙමෙයි. ඔහු තියෙන විෂයට අදාළ විෂය මත පිහිටා උගන්නන කෙනෙක් වගේම මේක ගැන සාකච්ඡා කරන කෙනෙක්. ඉතින් විජේවර්ධන මහත්තයාගේ ලිපියේ
අපි මේ ඔහු කියනවා නවරජයේ අභියෝග කියලා ලිපියක් තියෙන. ඉතින් මං හඳුන්ගේ කතාව තිය හෝල් කරලා දැන් ඔන්න විජේවර්ධන කියන කත කියපු කතන්දරේට ලියපු කතන්දරේට එන්නම්. ඉතින් ඔහුගේ මං මේ පොඩි ඉන්ට්‍රෙස්ටිං ඔහුගේ ලිපිය පටන් ගන්නදී ඉන්ට්‍රෙස්ටිං දෙයක් තියෙනවා. ඔහු මේ ජන අනුරදිසානායක ජයග්‍රහණීම එතන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොසත් රටක් නිර්මාණය කරන්න 1 මීටර 90ට කියලා ජනතාව ඡන්දය දුන්න බව ඒ වගේ ඉන්ට්‍රෙක් ඔහු කියනවා. ජනතාවගේ සමහර මේ මුල් ඡන්දයේදී ජනාධිපතිතුමනිදී ඇතම් දිස්ත්‍රික් වල ඔහුට ඡන්ද දිනන්න බැරි වෙනවා. ඇතම් ආසන සහ විවිධ මට්ටම් වලින් අනුරට හැබැයි ඒක පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම රට අනුරට කියන තේමා ගීතේ අර්ථවත් වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම වගේ මේ පක්ෂයට ඡන්දය ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඔහු සිහිපත් කරලා තමයි පටන් ගන්න. එතකොට ආණ්ඩුවට අතිශය බලගතු සහයෝගයක් ලැබිලා තියෙද්දී ඔහුට ඒ වගේම ඔහු සඳහන් කරන අනෙක් වැදගත් දේ තමයි ජනාධිපති රනිල් මතකද චන්දර කලින් කතාවක් තඹුත්තේගම ගිහිල්ලා කියනවා තඹුත්තේගම කොල්ලා ඔය ආවේ මේ ආවේ මේ අපි නැත්තම් එන්නේ නැහැ. ඉතින් මුන්ගේ පිනට එනුන් ඇවිල්ලා හාමු ටෝක් එකක් දෙන්නේ කියනවා වරප්‍රසාද වලින් එනයිනේ වරප්‍රසාදලා අපි පවුල් වල එහු කියනවා මේ අපි ජේ.ආර්. ජයවර්ධන කැලණි විශ්වවිද්‍යාල පටන් ගත්තලු එයා මොකද තඹුත්තේගම මොකක් දෙකක් කරාලු ඒ නිසා තමයිලු මේ අනුර දැන් ඔය ඇවිල්ලා ඉන්නේ නැත්තම් අනුරත් නැල්ලු. මේකෙන් අදහස් වෙන්නේ මේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අතපල්ලෙන් ගැටෙන දේවල් කියනවා නිකන් වලව් වල හාමුල කතා කරන්නේ. ඕකුන් ඔය මේ දංකුඩකකා ඉඳපියොම් දැන් බලපංකු ඉදිමිලා තියෙන තරම් වගේ අමු හාමු ටෝකෙමුන්ට කනට දෙකක් ගහලා ලීර දාන්නුනේ ඕ වගේ කතා වලටම තමයි. කොහොම හරි සමාවෙන්න මේ විජේවර්ධන මාත්‍යාගේ ලිපිය ගැන කතා කරද්දී මේ කැත විදිහට කතා කරන්න හොඳ නැහැ. ඉතින් ඔහු කියන්නේ මේ ඒ කතා දෙක සහවද්‍ය කියලා. ඒ කියන්නේ සම්බුද්ධගම මධ්‍යම විද්‍යාලය 1880 ඉඳන් පැවතුණු බවත් 1880 ඉඳන් පැවතිච්ච බවත් 1940 දී මේක මහා මධ්‍යම විද්‍යාලයක් බවට පත් වුණ බව. එතකොට රනිල් කිව්වේ ඒ කතාව වැරදි. ඊළඟට කැලණිය විශ්වවිද්‍යාල විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස බණ්ඩාරනායක පිහිටුව එක බවත් ඒක 1875 ඉඳන් විද්‍යාලංකාර පිරිවෙන විදිරත් තිබුණේකට සේවයට මේකක් විදිරත්. එතකොට ජේ.ආර්. ගැන කිව්ව එකත් වැරදි, රනිල් ගැන කිව්ව එකත් වැරදි කියලා ඔහු සිහිපත් කරනවා. ඒක සිහිපත් කළා ඔහු කියන්නේ මේකෙන් පෙන්눔 කරන්නේ මේ ඔය මාටින් වික්‍රම රනිල් වික්‍රමසිංහනේ මේ මාටින් වික්‍රමසිංහ ලියලා තියෙන දේශපාලනේ බමුණු කුලය කියලා වචනය. බමුණු කුලයේ විදවැටීම කියලා සාකච්ඡාවකුත් තියෙනවානේ. එතකොට මේ බමුණු කුලය බිඳවට්ටන ඒ ප්‍රභූ පැලැන්තිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව අවසන් කරන්නේ අනුර කුමාරගේ පැමිණීමෙන්. ඒගොල්ලෝ විවිධ වෙස්මුණු දාගෙන දේශපාලනේ හොල්මන් කරා. ඒ හොල්මන් කිරීම ඉවර කරලා එම බිඳ බිම බමුණු කුලේ බිඳ වට්ටන්නේ අනුර කුමාර බලයට පැමිණීම. ඒක අපි අමතක කරන්න අවශ්‍ය නැහැනේ. දැන් මේ දැන් සති දෙකක් තුනක් යද්දී ආණ්ඩුවට විවේචන එල්ල වෙනවා. ඉතින් අපි ආණ්ඩුව බලයට පත් වෙන කලින් ඉඳන්ම ජාතික ජන බලවේග ගැන විවේචන කරලා තියෙනවා. ඒකේ ප්‍රතිපත්ති වල අඩුපාඩු ඔක්කොම කියනවා. බය වෙන්න එපා. ඒවා අපි වෙලාවම අපි දිගටම මතු කරනවා. සහ අපි විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ඒක වෙන කතාවක්. එහෙමයි නැහැ කියලා මේ බමුණු කුලේ බිඳ වැටීම සහ මේ රනිල්ලගේ පාලක පැලැන්තිය බිඳ වැටීම කියන එක ඒක වැදගත්කම අමතක කරන්න හොඳ නැහැ. අපි හැම වෙලාවෙම හිතපොදී තමයි මේගොල්ලෝ ආණ්ඩුවක් හදයි. නමුත් මේගොල්ලෝගේ ප්‍රතිපත්ති මේගොල්ලෝ රටට කියන ප්‍රතිපත්ති හරියට කියන්නේ නැහැ. එක එක ඒවා කියනවා. මොනා කරයි දන්නේ නැහැ බලයට ඇවිල්ලා. ණය අර්බුදය, IMF එක මේ වගේ කාරණාගෙන අපහැදිලිවත් තිබුණා. ඒ වගේ. නමුත් ඒ මිනිස්සුගේ තිබුණා මේ අර පාලක පැලැන්තිය නෙමෙයි. ඒත් මේගොල්ලෝ දිනයි. නමුත් ඒ අතරේ අපිට දේශපාලනිකව වෙන විකල්පයක් හඳනගා කියන්න වෙනවා. ඔකයි අපේ තිබුණු කතන්දරය කියලා පුද්ගලිකව මගේ තිබුණු කතන්දරය. ඉතින් ඒක සමහර අය කැමති නැහැ, සමහර අය කැමති. ඒක ගැන ප්‍රශ්න නැහැ. නමුත් මෙතන විජේවර්ධන මහත්තයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඔහු මේක මතක් කරනවා. අර පාලක පැලැන්තිය වැටිලා තියෙන. දැන් මෙන්න අලුත් කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි කර උඩ මාර අභියෝග ගොඩක් තිබෙනවා. ඒක ජාතිය ගොඩ නැගීම, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, පාලන ක්‍රමයේ වෙනස් කිරීම, මේ තව පැති තියෙනවා. ඒ පැති තිබෙද්දී විජේවර්ධන මහත්තයා ආර්ථික අභියෝග වලට අවධානය යොමු කරන ඔහු කියනවා කල්පවත්නා ආර්ථික සමෘද්ධියක් උදෙසා අඩිතාලම දැමීම ඔහුගේ අභියෝගයක්. එතකොට ඔහු පළවෙනිටම පෙන්වුම් කරලා දෙන්නේ අභිනව ජනාධිපතිවරයා මුහුණ දෙන පළමු සහ බරපතලම අභියෝගය වන්නේ හිටපු ජනාධිපතිවරයා ඒ කියන්නේ රනිල් ජනාධිපතිතුමනි ආසන්නයේ ලහි ලහියේ ගෙන ආර්ථික පරිවර්තන පනතේ රෙගුලාසි මගින් දමා ඇති විලංගු බිඳ දැමීමයි. මේ අපි වගේ වාමාංශිකෙන් නෙමෙයි කියන්නේ ඩබ්ලිව් විජේවර්ධන මහත්තයා කියන්නේ මේ පනතේ තියෙන විලංගු බිඳ දැමීම පළවෙනි අභියෝගය. මොකද මේ ආණ්ඩුව දැන් මේ පනත වෙනස් කරන්නේ නැහැ වගේකුත් පේනවා දැන්. රනිල්ගේ ආර්ථික පරිවර්තන පනත පැහැදිලිව බඳුළු කුණු රටේ සිංහලෙන් කිව්වා IMF එක එකයි ඒගොල්ලෝගේ ඒගොල්ලෝ IMF එකත් එක්ක ගහගුඩිය. IMF එකත් එක්ක ආණ්ඩු හෙට්ටු කරලා හොඳ ඩීල් එකක් ගන්නත් යම් ඉඩක් තිබෙනවා. එහෙම අපි දිගටම කියනවා IMF එකත් එක්ක එහෙම හොඳ ඩීල් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. IMF එක කියන්නෙම ලේසි පහසු ආයතනයක් නෙමෙයි. එහෙම මේ හොඳ සම්බන්ධතාවය. නමුත් කොහොම හරි දැන් මේ රනිල් ගහපු ඩීල් එකනේ මේ තියෙන්නේ. ඒක ඉස්සරහට ගෙනියනවනේ මේ ආණ්ඩුව. ඒක එක කොටසක් තමයි ආර්ථික පරිවර්තන පනත තබා ගැනීම.
මොකද ඒක තියෙන කොන්දේසි ටිකයි ඒක තියෙන සීමා ටිකයි තමයි ආර්ථික පරිවර්තන පණිවිඩ දාන්නේ. මොනවද මේ 2032 වෙන විට මධ්‍යම රජයේ ජල දේශ නිෂ්පාදනයේ 95%ක් දක්වා ණය පහත හෙලන්න ඕනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි 95% කියන්නේ ස්ථාවර මට්ටමක් නෙමෙයි. එතකොට මෙන්න මේක තමයි ඔය කියන DSA එක. DSA එකේ තියෙන කැප් එක කියලා. මෙන්න මේ ගානට අඩු කරාම ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් කියලා කියන්නේ. අපි ඒකට ආයෙන්නම්. මොකද Moody's වලින් අපේ රේටින් උඩ දැම්ම කියලා කියන්නේ. ආසියානු සංවර්ධන බැංකුව අපට ආයෝජන කියනවා කියලා කිව්වා කියන්නේ. ලෝක බැංකුව ආයෝජන එනවා අපේ රට ආර්ථිකය හැදීගෙන එනවා කිව්වා. ධනාත්මකයි අර මේ මහා බැංකුව අධිපතිත් කියන්නේ. ඒකට අපි එන්න. නමුත් පළවෙනි දේ තමයි දළ දේශීය නිෂ්පාදන 95%ක මේ ණය පිළිබඳ කාරණේ. දෙවෙනි එක දැන් 2023 119ක් තිබුණ එක 95%ට ගේන්න ඕනේ කියලා තමයි කියන්නේ. හැබැයි ඇත්තම කතාව තමයි අපේ රට ආර්ථික ස්ථාවරත්වයක් හදන්න ඒක ප්‍රමාණවත් නැහැ. ඊළඟට රජයේ මුයදන් සීමා කර ගැනීමට ආර්ථික පරිවර්තන පනතෙන් තියෙනවා 2032 වෙනකොට 13% දක්වා රජයේ ආදායම් සහ වියදම් අතර වෙනස වැඩි කරගන්න ඕනේ. එතකොට මේ වෙද්දි 124යි ණය ගෙවන්නේ නැති නිසා නමුත් ඒ වගේ එක නැති වෙලාවක 133ක් වෙන්න පුළුවන්. ඊළඟ ණය සේවා අනුපාතිකය වෙනස් කරන්න සිද්ධ වෙනවා. එතකොට දළ දේශීය නිෂ්පාදයට සාපේක්ෂව ණය පොලී ගෙවීම 2027 වෙනකොට 104.5ක් දක්වා අඩු කරගන්න ඕනේ. දැන් ණය අපි ගෙවෙන එක නතර කරලා තියෙන්නේ මේක නැති වෙනත් එක්ක 10% දක්වා මේක ඉහළ යනවා. මේක 4.5 තියාගන්න ඕනේ. මම මේ සමහර ටෙක්නිකල් වෙන්නේ නැති නමුත් මේව තමයි ආර්ථික පරිවර්තන පනතේ තියෙන සීමා සහ විජයවර්ධන මහත්තයා ලියලා තියෙනවා. ඊට පස්සේ ජංගම කිනුමේ හිඟ මේක දළ දේශීය නිෂ්පාදිතෙන් 101ක පට්ටපක තියෙන්නේ පවත්ව ගන්න සිද්ධ වෙනවා. ඒක මේ දැන් 102ක තියෙනවා. හැබැයි ණය ගෙවන්න පටන් ගත්තම මේක 105ක මේකට කියන්නේ ගෙවුම් ශේෂ හිඟය 105ක තත්ත්වයට එනවා. ඊටත් වඩා වෙන්නේ ප්‍රාථමික ගිණුමේ 2.3ක අතිරික්තයක් 2032 දක්වා පවත්ව ගන්නත් ඒකෙන් පස්සේ 2ක අතිරික්තයක් පවත්ව ගන්නත් සිද්ධ වෙනවා. මේ කියන්නේ දළ දේශයේ මුළු ජල ආදායම සහ ණය සහ පොලී ගෙවීම අතරලා මුළු සුද්ධ වියදම අතර වෙනස. ආදායම වියදම අතර වෙනස ණය සහ පොලී ගෙවීම හැර. ඉතින් ණය පොලී ගෙවීම එක අනිවාර්ය නිසා රජයේ අනෙක් වියදම් කපන්න ආණ්ඩුවට බල කරනවා. ඒක තමයි ඔහු විශේෂයෙන් කියලා තියෙන දේ. ඒතකොට රජයේ වියදම් කැපෙනවා. හරිද? ජංගම ගිණුමේ හිඟය පවත්වගෙන යන අපිට විශාල අභියෝගයක් මේ සිද්ධට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ණය මේ දළ දේශ නිෂ්පාදිත සාපේක්ෂව ණය කියන ඉලක්කය මේ ආර්ථික පරිවර්තන පනත ඉලක්ක ටිකක් තියෙනවා. මෙතන ඇත්තම කතාව තමයි අපිට අනිවාර්යයෙන්ම ආර්ථිකයට අදාළව මෙන්න මේවට යන්න ඕන කියලා ඉලක්කයක් දාලා ඒ ඉලක්කයට අදාළව පනතකුත් සම්මත කරලා මොන ආණ්ඩුවවත් මෙන්න මේ ඉලක්ක ඇතුලේ වැඩ කරන්න කියලා සීමාවක් හදාගන්න එක හොඳයි. හැබැයි මේ ආර්ථික පරිවර්තන පනතෙන් රනිල් වික්‍රමසිංහ හදලා තියෙන සීමා ඔහු ආර්ථිකය විකෘති කරලා හදන්න ගියපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුවමනාව සහිත ඉතාම විනාශකාරී ආර්ථික ඉලක්ක ටිකකට තමයි මේ පනත මෙහෙම හදලා තියෙන්නේ. මේ පනත සම්පූර්ණයෙන්ම අර කියන්නේ මුළු ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතහැරලා දාපු කිසිම පාලනයක් නැතුව වෙළඳපොළ කරන එකක් කරන්න සහ මේකේ තව තියෙනවා අපි think tanks වලට දෙන ඉඩ සහ මේ රජයේ මේ රටේ මේ ආර්ථික කලාප වලට අදාළව සහ මේ වගේ කාරණා ගණනාවකට අදාළව ආර්ථික පරිවර්තන පනතේ විශාල කාරණා තිබෙනවා. විශාල දේවල් තියෙනවා. ආර්ථිකය මේකේ ඔහු විජයවර්ධන මහත්තයා කතා කරන තව කාරණා තියෙනවා. ඔහුගේ මතයම නෙමෙයි අපි මෙතන අපේ මතයත් එක්ක තමයි මේ කියන්නේ. ඔහුගේ ලිපියම කියවනෝ නෙමෙයි. නමුත් ඔහු කාරණා යොමු කරන පැති ටිකට අපි යන්නේ. අපි වැදගත්ම කාරණේට එන්නම්. ඒකට එන්න කලින් සංඛ්‍යාත්මකව තව ඉලක්ක ගණනාවක් තියෙනවා. 2027 දක්වා 105ක මූර්ත ආර්ථික වර්ධනයක් වටතේ පවත්වගෙන ගිහිල්ලා ඒක තව ඊට වඩා වැඩි වේගයකින් ආර්ථික වර්ධනය කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් තියෙන ආර්ථිකය සහ ඒකේ ධාරිතාව අනුව මෙම ඉලක්කය වෙත ළඟා වීම විශ්මය දනවන්නක් විය හැකිය කියලා ඔහු කියලා තියෙනවා. ඊළඟට ලංකාවේ ඔහු කියනවා ලංකාවේ ආර්ථික ව්‍යුහාත්මක වෙනස් කිරීම මේ ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝගයක්. ඒකට හේතු තුනක් තියෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි අපිට සරල තාක්ෂණික බාණ්ඩ ලෝක වෙළඳපොළට අපි නිෂ්පාදනය කරනවා. අපි අපනයන කරන බාණ්ඩ වලින් 95%ක්ම සරල තාක්ෂණයේ සිම්පල් මේ ප්‍රයිමරි බේසික් තාක්ෂණයක් සහිත බාණ්ඩ. ලෝකයේ එක් එක් රටවල විද්‍යා ආර්ථිකයන් අරඹවා හාවර්ඩ් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂිකව නිෂ්පාදනය කරන ආර්ථික සංකීර්ණතා දර්ශකය මගින් මේක ගැන පෙන්ලා දෙලා තියෙනවා. අපේ තියෙන සිම්පල් කියන ඇඳුම් මහන එක තේ සහ රබර් මේ ප්‍රධානක අපනයන නිෂ්පාදන ඉතාම සරල දේවල්. ඉතින් මේ දෙවෙනි හේතුව ඔහු කියන්නේ
ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවයේ සිට පැමිණ හතරවෙනි කාර්මික විප්ලවයත් පහු කරමින් පස්වෙනි කාර්මික විප්ලවයේ දොරට ඇවිල්ලා තියෙනවා කියලා. එන පළවෙනි කාර්මික විප්ලවය කියන්නේ අර මුල්ම අපි කාර්මික විප්ලවය කියලා ඉතිහාසෙ ඉගෙන ගන්න එක. එතනින් පස්සේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි එකෙත් අන්තිම හරියේ ලෝකේ ඉන්නවා. පස්වෙනි එකට ලං වෙමින් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකාව තාම දෙවෙනි එකේ ඉන්නේ කියලා තමයි ඔහු සිහිපත් කරන්නේ. ඒ අනුව අපිට තුන්වෙනි ආර්ථික විප්ලවය කියන එක අතහැරලා අපේ ආර්ථිකයේ ජම්ප් එකක් දානවා හතරවෙනි එකට. දැන් ඊට පස්සේ අපි ලෑස්ති වෙනවනේ පස්වෙනි කාර්මික විප්ලවය කියන්නේ නිෂ්පාදන, කාර්මික නිෂ්පාදනවල තියෙන දියුණුවේ ලෙවල් එක. අපි තාම ඉන්නේ ප්‍රාථමික ලෙවල් එක. ඔකයි කතන්දරය. එතකොට අපේ කර්මාන්තවල විශාල දියුණුවක් නගන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි මේ කතාව සුනිල් හඳුන්නිත්තිගෙන් පටන් ගත්තේ. චතුරංග අබේසිංහගෙන් පටන් ගත්තේ. මේ දෙන්නට තමයි චතුරංග අබේසිංහයි සුනිල් හඳුන්නිත්ති තමයි මේ වැඩේ කරදරාගෙන ඉන්න දෙන්න. කාට හරි කියන්න පුළුවන් මේ රජයේ කර්මාන්ත නවත්තන්න, රජයේ බිස්නස් කරන්න එපා කියලා අඬන දොන්න සෙට් එකක් ඉන්නේ. චතුරංග අබේසිංහ අපි දැක්ක ඉස්සෙල් ඔක්ක කේ ආරේ මේත් ඔය ගියේ සංවාදාරමයේ විවාදවාද. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේ වෙලදපොල ඕකුන්ට දෙන්න අපේ රටේ ලෝකේ ඉන්න ව්‍යාපාරිකයෝ ඉන්නව මාර ව්‍යාපාරිකයෝ සෙට් එක උන් ටික ඇවිල්ලා ආයෝජනය කරලා දෙයි. උන් ටික ඒක තමයි IMF එකත් කියන්නේ. උන් ආයෝජන කරලා දෙයි ධනනාත් ප්‍රනාන්දුල උන් කියන්නේ ඒක. හරිද? උන් කියන්නේ මේ ඕගොල්ලෝ මේ රජයේ මැදිහත් වෙන්න ඔය පැත්තවල ඉන්නව පොඩ්ඩක් මේ ව්‍යාපාරිකයෝ කරලා දෙයි කියලා. ඒක තමයි මෙච්චරකල් උනේ. ඒක තමයි මෙච්චරකල් අපේ රටේ කර්මාන්ත කියලා තේ පොල් රබර් තියෙනවා නම් පොල් වලට වඩා රබර් සහ තේ මූලිකව තේ ඊට අමතරව අපන මේ ඇඟලුම් කර්මාන්තේ. ඒ ඒ ඒ කර්මාන්ත මුල් වෙච්ච මේ ඊටාම කියන්නේ ඊටාම දුර්වල බිඳ වැටි හැකි එක විවිධාංගීකරණය වෙලක් නැති කාර්මික සංවර්ධනයක් අත්පත් කරගත්තේ නැති රටක් මේක. අපිට ඔය දෙක අමාරුවෙන් ඇදගෙන එනවා. එකක් ටික ආදායම අඩු වෙන හෝ ස්ටඩි ලෙවල් එක තියෙන්නේ. අනිත් අපනානාදයම තියෙන රෙමිටන්ස් සහ අනිත් එක මේ රෙමිටන්ස් කියන්නේ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එවන සල්ලි. ඒක නිකන් ඒක සාමාන්‍ය අපනයන ආදායමක්ම නෙමෙයි. අපි කර්මාන්තවල ආදායම ඉවර කරලා අපි කියන්නේ ඊට අමතරව තියෙනවා කියලා තමයි කියන්නේ රෙමිට විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි. ඊට අමතරව තියෙනවා කියලා. සංචාර කර්මාන්තයත් එහෙම. සංචාර කර්මාන්තය කියන්නේ ලොව පුරා මිලියන ගණන් මිනිසුන්ගේ ඔළුවේ හිතේ සහ ආසාව මත පදනම් වෙච්ච දෙයක්. අපිට කන්ට්‍රෝල් එක සෑහෙන අඩුයි එකේ. ඒ වගේම ආරක්ෂාවේ ප්‍රශ්න, වසංගත රෝග, ලෙඩ රෝග දුක ප්‍රශ්න, ආපදා ප්‍රශ්න. දැන් ලංකාව ආපදාවලට මුහුණ දෙනවා වැඩි කියලා තේරෙන්නේ නැද්ද? මේ තත්ත්වයේ ලංකාවට අදාළ ට්‍රෙන්ඩ් එකක් උනොත් මිනිස්සු කිව්වොත් එහෙම ලෝකයේ දේශගුණ අර්බුදවලට නිතර ලක් වෙන රටක් කියලා. අඳුරගෙන මිනිස්සු එන එක අඩු මේ වගේ බාහිර සාධක මත ශ්‍රී ලංකාවේ මේ සංචාර කර්මාන්තය ඔය හිතන තරම් දැන් ජනාධිපතිරයත් කියනවා පොරොන්දු වෙනවා බිලියන 7 දක්වා විතර මේක වර්ධනය කරනවා කියලා. හැබැයි සංචාර කර්මාන්තය වර්ධනය කරන එක ආණ්ඩුවට පොරොන්දු දෙන්න ලේසි එකක් නෙමෙයි. මේ ආණ්ඩුව කුමන විදියට හිතුවත් අපේ සංචාර කර්මාන්තේ කඩාවැටීමේ අවදානමක් තිබෙනවා. ඉතින් කාර්මික කර්මාන්ත කියන්නේ වැදගත්. ඉතින් ලංකාවේ කර්මාන්ත දියුණු වෙලා නැහැ. ලංකාවේ කර්මාන්ත දියුණු දීර්ඝ කාලයක් තිස්සේ දියුණු වෙලා නැහැ. ඉතින් මෙන්න මේ අභියෝගය ගෝලීය වෙළඳපොළ තුළ අපේ කාර්මික විප්ලවයක් කරන්න අපිට අවශ්‍යයි. ඉතින් ලෝකේ දකුණු කොරියාව වෙන්න පුළුවන්, තායිවානය වෙන්න පුළුවන්, ජපානය වෙන්න පුළුවන්, සහ දෙවන ලෝකෙින් පස්සේ ජර්මනිය වෙන්න පුළුවන්. තමන්ගේ කර්මාන්ත සංවර්ධනයේ අත්පත් කරගත්තේ රජයේ මැදිහත් වීම. මේක තමයි අපි මතු කරන අංක එකේ කාරණේ. රජයේ මැදිහත් නොවි එවැනි කාර්මික සංවර්ධනයක් අත්පත් කරගෙන නැහැ. ඊට පස්සේ කියන්නේ දැන් ඔයගොල්ලෝ එහෙම කිව්වම කියනවා මේ කොරියාවත් මෙහෙම කරානේ පස්සේ කාලෙක. පස්සේ කාලෙ නෙමෙයි කියන්නේ මේ සංවර්ධනය අත්පත් කරගන්න ස්ට්‍රැටජි එකක් රජයට තියෙනුනේ. අන්න ඒකයි අපි ආයේ හඳුන්නේ නැති කතාවට එන්නේ. දේශපාලන සැලැස්මකට මේ ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවනවා කර්මාන්ත ශේෂ්ත්‍රයේ සම්පූර්ණ මේ ජාතික කර්මාන්ත සැලැස්ම. ඉතින් එහෙම එකක් අවශ්‍යයි. එතකොට ඒක අර ටාගට් එකට යන්න ඕනේ. ඉතින් හඳුන්නේ තියෙක හරියට කරනවා නම් චතුරංග බෙසින් හරියට කරනවා නම් ඒක හොඳයි. ඉතින් අපි කිව්වේ කාරණා දෙකක් නේ විජේවර්ධන මතු කරන. අපි කියන්නේ අපිට මේ තියෙන ආර්ථික ව්‍යුහාත්මක වෙනස් කරන්න තුන්වෙනි එක තමයි ලංකාව සෞභාග්‍යවත් රටක් කිරීමට අදාළව. මේක මේ 2022 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව ආමතමින් රනිල් වික්‍රමසිංහ කිව්ව කතාවක් ඔහු සිහිපත් කරනවා. රජයේ ඉලක්කය ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 100ක් ගතවන 2048 වසරේදී රට දියුණු රාජ්‍යයක් බවට පත් කිරීම. ඒ තමයි රනිල්ගේ 2048 ඉලක්කය. ඒ කියන්නේ මේ ඔහු කියන්නේ ඉතින් අවුරුදු 2022 දී ගත්තත් අවුරුදු 25ක් ගත කරලා තමයි ඔහු කියන ඉලක්කයට යනවා කියලා. ඒක සමහරු 2048 වෙනකන් රට හැදෙන්නේ නැද්ද වගේ ප්‍රශ්න ඇහුවා. ඉතින් ශස්ත්‍රීයකත්වයේ සෞභාග්‍ය දියුණුවයි කියලා එක අවුරුදු 25කින් අත්පත් කරගන්නවා කියලා තමයි 2022 විතර රනිල් කිව්වේ. ඉතින් රනිල්ගේ ඒකට අපි hina වුණාට 100 2040 ඔහුගේ වයස හැටියටත් 2048 ජෝක් එකක්.
හැබැ ඇත්තම ගත්තොත් අපි හිතන්නේ දැන් අපි ක්‍රයිසිස් එක ගැඹුරේ පතුලේ ඉන්නවා. ඒකෙන් මිදෙන එක පළවෙනි එක, ගොඩ එන එක. අපි කියනවා ණය අර්බුදයේ මොකද කරන්නේ? ණය ගිවිසුම මොකක්ද? IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ. මේ ඇවිල්ලා මේ හුස්ම හිර වෙන වෙලාවේ හුස්ම හිර වෙන එකෙන් බේරෙන මුල් අදියර. සෞභාග්‍ය කියන්නේ මේ මේ වෙලාවේ අපි එකක් නෙවෙයි, ඒක දීර්ඝකාලීන එකක්. ඒකයි කර්මාන්ත වගේ බලවත් වැදගත් වෙන්නේ ඒකයි. ඉතින් ඒකට ප්‍රතිපත්ති සම්පාදනය කිරීම රජයේ සතු ඉලක්කයක්. ඉතින් ඔහු කියන්නේ දෙවැනි මේ විජයවර්ධන මහත්තයා කියන දෙවැනි කාර්මික විප්ලවයේ නිෂ්පාදන ක්‍රම මත පදනම් වී ඇති වර්තමාන ආර්ථික ව්‍යුහය මගින් උක්ත ඉලක්ක සපුරා ගැනීම දුෂ්කරයි. ඒ කියන්නේ මේ මේ මොකද්ද මේ අපේ තියෙන දැනට තියෙන කාර්මික මට්ටම දෙවැනි කාර්මික විප්ලව ලෙවල් එකේ ඉඳන් ඒක සපුරා ගැනීම දුෂ්කරයි. ඒ නිසා ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති කරගත යුතුයි. ඉතින් මේ කතාව අපි ගත්තේ විජයවර්ධනගේ මේ මහතාගේ ආටිකල් එක. ඇත්තම සිංහල පරිවර්තනයක් අනිද්දා පුවත්පතේ තියෙනවා. මේක ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් එකේ හැම සඳම එතුම ලියන කොලම් එකේ තමයි මේක ආටිකල් එක තියෙන්නේ. ඉතින් මේ ඔහු පෙන්නලා දෙන්නේ, ඔහු ඇත්තම පැරාමීටර්ස් ටිකක් සෙට් කරන්නේ මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨවල ආණ්ඩුවට අභියෝග තිබෙනවා. විශේෂයෙන් ඔහු සිහිපත් කරනවා අපිට ආර්ථික සෞභාග්‍ය දිසා කර්මාන්ත කාර්මික ශ්‍රේෂ්ඨය අපිට මොනාද කරන්න පුළුවන් කියලා. ඉතින් කර්මාන්ත කිව්වම ඉතින් නොයෙකුත් ඒවා තියෙනවා. අපිට මම මෙතන කියන්නේ අපිට මේ පැරාමීටර් එක කිව්වට අපි මහා ලොකු විශේෂඥයෝ වගේ මෙන්න මේමම කරපම් මේම ආණ්ඩුව කරපම් මෙන්න මේ කර්මාන්ත තමයි කියලා කියන තරම් කර්ම ඒ කියන්නේ මේ ඒ තරම්ම මේ අපිට විහිදිලා අපි ළඟ තොරතුරු ඩේටා මේ එහෙම නැහනේ. ඉතින් ආණ්ඩුව ඒක නිසියාකාරව කළ යුතුයි. නමුත් අපි මෙතන කියන්නේ හැගහගෙන ඉන්න ඕනේ ශ්‍රේෂ්ඨයක් තමයි මේක, මේ කර්මාන්ත රජය විසින් කොහොමද කරන්න කියලා. ඉතින් ආණ්ඩුවට බිස්නස් කරන්න එපා කියලා අඬන දොඩන මිනිස්සු අරමෝ කියයි. නමුත් ලංකාවේ ඉන්න පුද්ගලික අංශයේ වුන් සුපර් මාකට් ජාල පවත්වගෙන යනවා, එක එක ගොබ්බ වැඩ කර කර ඉන්නවා. කියන්නේ ගම්මික පෙරේරා මොකද්ද රටේ මිනිස්සුන්ට කරලා තියෙන සේ, මේ කියන්නේ එහෙම නිකන් මොකක් හරි ඔය හතරවෙනි කාර්මික මට්ටමේ ලෙවල් එකකට මොකක් හරි කරනවා. ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ රිංගකින් ඉගෙන ඉන්නවා දැන්. හෙට අනිද්ද වෙදි සල්ලි වලට එක විකුණන්න ගනි. කැසිනෝ කරනවා, මේ මූල්‍ය ව්‍යාපාර ටිකක් තියෙනවා ලංකාවේ උන්ට නේද? කියන්නේ මේ මේ ඒ වගේ ගොබ්බ වැඩ ටිකක් කර කර ඉන්නව මිසක් මේ රියල් يعني ඊට පස්සේ ඉතින් මිනිස්සු වර්ණනා කරන මාර දිවුණු නා නේද? හරි මාරයි නේද? එයා ආණ්ඩු එක සෙට් වෙවි කරන වැඩ. හරිද? ඒ වගේ කාර්මික දිවුණුවක් අත්පත් කරගන්න පුළුවන් මගුලක් නෙමෙයි. එහෙම නැත්නම් අශෝක් පතිරගේ හරි ඔය ඉන්නේ නම් කියන්න පුළුවන්, බය වෙන්න දෙයක් නැහැ. ජෝන් කීල්ස් එකේ මෙයා හරි ඉතින් නේද? ලංකාවේ වරායක් තියෙනවා, තියෙන වරාය අල්ල ගන්න යනවා අදානියෙක් එකතු වෙලා. ජෝන් කීල්ස් හරිද? උන් කරයි ආර්ථික සංවර්ධනයක්, උන් කරයි කාර්මික සංවර්ධනයක්, කාර්මික ප්‍රබුදුවක්. එහෙම එකක් කරන්නේ නැහැ. අතරින් පතර ලංකාවේ නිකන් නවෝත්පාදක නිෂ්පාදනයක් දෙකක් කරන මිනිස්සු ඉන්නවා. නමුත් පොදුවේ ගත්තොත් එහෙම අපේ රටේ ව්‍යාපාරික පැලැන්තිය මේ මේ ඉන්න මුන් ඇවිල්ලා කරේ අවුරුදු ගණන් තිස්සේ. දැන් ධනුෂ පතිරණ මතු කරන කාරණේ තමයි ඩොලර් බිලියන 11ක වගේ සීමාවේ හැමදාම අපේ අපනයන ආදායම සීමිත සීමා වෙලා තිනවා. ඒකෙන් එහාට දියුණු වෙලාම නැහැ. මම හිතන්න නම්බර් එක මම හරියට කිව්වා. ඩොලර් බිලියන 11 වැරදි නැගිනි වැරදි කරන්න මගේ මතකයෙන් කියන්නේ. නමුත් යම් සීමාවකින් එහාට ඔහු මේ මට ඩේටා පෙන්නලා ඔහු පෙන්නුවේ අවුරුදු ගණන් තිස්සේ එකම සීමාව හැම වෙලාවම අපනයන ආදායම තියෙනවා. ඇයි ඒ? කියන්නේ අපේ ඒ කියන්නේ හැමදාම නමුත් යෙදුම් වලට ආයෝජනය කරනවා. ඇඟලුම් කර්මාන්ති වුණත් ඔවුන් කියන අලුත් මැෂිනරි ගත්තා, අලුත් දේවල් දැම්මා. එතකොට මේක වර්ධනය වෙන්නේ නැහැ. ඇත්තට මේකට හේතුව මුන් වර්ධනය නොවන එක. දැන් තමයි මුන් විශ්ින්න ඔය සිම් වලින්. අපි කියන ඩොලර් බිලියන 50ක් 60ක් මෙතන කතා කරනවා. අතිශය ඩොලර් බිලියන ගණන් වාර්ෂිකව ලංකාවෙන් එළියට අදිනවා මේ අපනයන සහ ආනයනවල මිසින් ඔය සිම් වලින් ව්‍යාපාරික පැලැන්ති. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන් මේ ආර්ථික අර්බුද සමයේ ඉදිරියේදී අපි කතා කරන්න පුළුවන් ධනුෂත් වැඩිපුර ලියයි ආර්ථික අර්බුද සමයේ උන් දැඩිව මේ මේ මුදල් එළියට දාලා තියෙනවා. ඊටාම දූෂිත විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ මුක්ත භාවය තියෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාරික පැලැන්ති අපිට කාර්මික සංවර්ධනයක් එහෙම අත්පත් කරලා දෙන්නේ නැහැ. W විජේවර්ධන මහතා වගේ කෙනෙක් පවා කාර්මික සංවර්ධනය අත්පත් කර ගැනීම රජයේ අභියෝගයක් විදිහට දකිනවා. විශේෂ අමාත්‍ය සුනිල් හඳුන්නෙත් කාර්මික සංවර්ධනය රජයෙන් ජාතික සැලැස්මකට අනුව කළ යුතු බව කියනවා. ඉතින් අපි කියනවා ණය අර්බුදයේදී ආණ්ඩුවට අපි දැඩි විවේචන එල්ල කරනවා ඔවුන් කටයුතු කරපු ආකාරය, IMF එකත් එක්ක කටයුතු කරපු ආකාරය ගැන කියනවා. ඇත්තටම ආණ්ඩුවට තියෙන පළවෙනිම ප්‍රශ්නේ ඒකයි. ඒගොල්ලොන්ට මේ ලොකු සංවර්ධනයක් කරන්න අසීරු ආකාරයෙන් තමන් ඔබ බැඳපු විලංගු ටිකක් තිබෙනවා. ඒ විලංගු තමයි W විජේවර්ධන පෙන්නපු ආර්ථික සංවර්ධන පනත වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙන IMF එක අර මේ විසින් අපිව දිගටම අපිව පාලනය කරනවා. අපිට ඕන විදිහට නෙමෙයි. මොකද අපේ වගේ රටවල් කාර්මික සංවර්ධනයක් අත්පත් කර ගැනීමම
ඇතැම් රටවල සහ ඇතැම් දේශපාලන ව්‍යාපාරික සහ වෙනත් වුවමනාවන් බලවුවමනා භූදේශපාලනික බොහෝ දේවල්ලට අපි වගේ රටවල් එවැනි සංවර්ධන කත්පත් කරගැනීම අභියෝගය. එනිසා තමයි අර මේ හෝට් නිකලස් ආචාර් හෝට් නිකලස් ලංකාවවිල කරන දේශනයකදි කරන ඔහුයි IMF එක කාලෙක් සාකච්ඡා වුණා කියලා මේ අපේ කලාපේ තව රටක් සංවර්ධනය වෙන්න දෙන්න බෑ කියලා. ඒක ඒගොල්ලොන්ගේ ඉලක්කයක් කියලා. 80 ගණන්වල අපේ රටේ සංවර්ධන බැංකු කඩාවැට්ටු එහෙම කතා වෙලාය කියලා. මොකද තවත් වොන්ඩ එකක් මේ අපේ කලාපවලින් ඉන්න බෑ. ගෝලීය දකුණ දුප්පත්කමේ ඉන්න ඕනේ. මොකද අරගොල්ලන්ට ඉතාම අඩු මුද්දරට බාණ්ඩ හා සේවා සපය ගන්න නිෂ්පාදන ටික කරගන්න. ඒක අපි ඒ වගේම මේ සමහර දේවල්ට වෙලද පොලක් විදිහට පවතින සහ ගෝලීය දේශපාලන ඔවුන්ගේ ශක්තිය ස්ථාවරත්වය තියාගන්න. ඉතින් එවැනි එකන දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙන අභියෝග රැසක් ආණ්ඩුව හමුවේ තිබෙනවා. මේ දැනුත් ඒක ෆිසිකලි ඒ විලංගු ටික තිබෙනවා. ඒ සියල්ල මැද රියල් අභියෝගයක් තියෙන. ඉතින් හඳුන්නේ කතාවක් වැරද්දුවද නැද්ද කියන එකෙන් එහාට මොකද්ද මේගොල්ලන්ගේ ස්ට්‍රැටජි කියන එක අපි බලාගෙන ඉමු. මොකද අපිට ඩේසි ආච්චිගේ මැනික් මල්ලවත් නිදාන දැන් හඳුන්නේ ටිකක් බොළඳ කතාවක් වුණා. නිදානයක් පහළ වුණා රටේ වාසනාවට වගේ එකකුත් මම දැක්ක. ඒක වැරදියට විකෘති කරලා කපලත් දන්නේ. නමුත් අර ඔහුගේ එහෙම කියනවා වීඩියෝ ක්ලිප් එකක් ෂෙයා වෙලා තිබුණා. ඉතින් ඇත්තටම කියන්න තියෙන දේ ඔහු ඒ කියන්නේ මැනික් මලු පහළ වෙන්නෙත් නැහැ. ලෝකෙ ලොකුම මැනික හම්බෙලා ණය ගෙවන්නත් බෑ. නිදාන පහළ වෙන්නෙත් නැහැ. ඒ නිධානය බවට පත් කරගත යුත්තේ අප විසින් අත්පත් කරගන්න සැබෑ කාර්මික සංවර්ධනයක්. ඒක හරියට කරමු. සුබ පැතුම් මේක කරනවා නම් හරියට.